සුබම සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම. අපි තුන්වන වටයේ දෙවෙනි දවස. අලුතෙන් සම්බන්ධ වුණු අයට වැඩසටහනට ඔබ හොඳට මේ පියවරයන් සංවේදී කර ගන්නට ඕන. ඔබ ඒ මම කියන දේවල් හරියට අනුගමනය කරන්න උත්සාහ කරන්න. අලුතෙන් සම්බන්ධ වුණු අය වැඩසටහනට ඔබ හොඳට මගේ හඬට හොඳට ඇහුම්කන් දෙන්නට ඕන. මොකද මේ හඬ හරහා අපි මේ දුරකථනයෙන් සම්බන්ධ වෙලා සිටිනවා සිටින්නේ යම්සේද අපි ආධ්‍යාත්මිකවත් අපි එකම ජාලයක් ආකාරයකට සම්බන්ධ වෙනවා. අපට දැනුම් නැති වුණාට ඒ බලය ඔබට ලැබෙන්නේ මේ හඬ හරහා මූලිකවම. ඊළඟට කලින් වැඩසටහන් වල හිටපු අයට තමන්ට තහවුරුවක් ඇති කරගන්න පුළුවන්. මම පළවෙනි අදියරේදී දෙවෙනි අදියරේදී හරියට මට කරගත්තද මම ඒ හැකියාව තාම මට මගේ ළඟ තියෙනවාද කියන තහවුරුවක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ඒ භාවනා අභ්‍යාස වඩා හොඳට කරන්න පුළුවන්. වඩා හොඳට ඔබට දැනෙන්න පටන් ගන්නවා. මොකද පළවෙනි පියවරේදී ඔබට ලොකුවට දැනෙන්නේ නැහැ. අපි කරගෙන යනවා විතරයි. දෙවෙනි පියවර යනකොට තමයි ඔබට පළවෙනි පියවරේ මොකද්ද අපි කරේ කියලා දැනෙන්නේ. එනිසා දොඩට ඔබට පුළුවන් නිරීක්ෂණාත්මක බුද්ධියෙන් මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න. එතකොට ඔබට හොඳට පෙනෙන්න පටන් ගන්නවා මොකක්ද මේ තමන්ගේ අභ්‍යන්තරේ සිදුවෙන්නේ කියන එක. එබැවින් ඒ අවබෝධයත් සමග අපි අද දවසේ අපි වැඩසටහන අපි ආරම්භ කරමු. හොඳයි, හැමෝම භාවනා කරන්න පුළුවන් ඉරියව්වෙන් සිටින්න. දැන් ඇත්තටම කලින් වැඩසටහන් වලට හිටපු අයට නිවැරදි ඉරියව්වෙන් බවුන් වඩන්නට ඔබ උත්සාහවන්ත වෙන්නට ඕනද? ඔබට පුළුවන් නම් මොකක් හරි එලලා ඕනනම් කොට්ටයක් තියලා බිම වාඩි වෙලා සූදානම් වීම හරි වැදගත්. දැන් පළවෙනියෙන්ම සම්බන්ධ වෙන අයට ඒක පුළුවන් නම් හොඳයි, බල කරන්නේ නැහැ, කාටවත් බල කරන්නේ නැහැ. නමුත් පරණ අය ට්‍රයි කරන්නට ඕනේදී ඔබට කොහොමද ධර්මණ්ඩිය ගොතාගෙන ඔබ වාඩි වෙලා මේ වැඩේ කරන්නේ කොහොමද කියලා පොඩි ට්‍රයි එකක් දැම්මට කමක් නැහැ. හොඳයි, අපි අද දවසෙත් අපි වැඩසටහන අපි ආරම්භ කරමු. ඔබට පහසු ඉරියව්වකින් ශරීරය තබා ගන්න. ශරීරයේ එක එක කොටස් වලට අවධානය යොමු කරමින් ශරීරයේ සැහැල්ලු සුවදායි දෙයක් කරගන්න.
ඔබේ හිස සහ බෙල්ල කොටස සැහැල්ලුයි සුවදායකයි සමබරයි. පෙවුර හිස් සැහැල්ලුයි සුවදායකයි සමබරයි. ඔබේ දෙයත් සැහැල්ලුයි සුවදායකයි සමබරයි. ඔබේ පපු ප්‍රදේශය, උදරය, පිටකොන්ද සැහැල්ලුයි සුවදායකයි සමබරයි. ඔබේ ඉනින් පහළ කකුල් දෙක සැහැල්ලුයි සුවදායකයි සමබරයි. කොහේ හෝ තැනක අපහසුයක් තිබෙනවා නම් ඉරියව් වෙනස් කරන්න. හොඳයි. දැන් ඔබ දීර්ඝ ආශ්වාසයක් ආශ්වාස කරගන්න. හොඳට ශක්තිමත් වෙන විදිහට. තප්පර කීපයක් තියාගෙන ඉඳලා නිදහසේ පිට කරලා හරින්. හොඳට ඒ ක්‍රියාවලිය සංවේදී කරගෙන හොඳට කරන්න කිව්වා. දැන් ඔබ උත්සාහවන්ත වෙන්න ස්වභාවිකව සිදුවෙන ප්‍රමාණයට වඩා චුට්ටක් වැඩි වේගයකින් හිතාමතා ආශ්වාස ප්‍රාශ්වාසය කරන්න. හරියට අපි පුංචි කන්දක වාහනයක් යනකොට පොඩ්ඩක් අපි ඇක්සලරේට් කරගෙන යනවානේ, අන්න ඒ වගේ. මුදවට තමන්ගේ පාලනයට ගන්න ආශ්වාස ප්‍රාශ්වාසය.
දැන් ස්වභාවිකව සිදුවෙන්න ටිට දෙන්න. ඒ දෙස හොඳට බලාගෙන ඉන්න. හොඳට හුන්කන් දෙන්න. සාදු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්බුද්දස්සේ දැන් ඔබ අපි හැමෝම බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ගුණය අරහන් කියන ගුණය අපි ඒ අරහන් කියන ගුණය අපි මෙනෙහි කරමු අපි හැමෝම. ස්වාමීනි ඔබේ වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු සේක.
සියලු කෙලෙස් සතුරන් නැති කළ සේක. සංසාර චක්‍රයේ අර සිඳලෝ සේක. රහසින්වත් පව් නොකල සේක. සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වූ බැවින් ඔබේ වහන්සේ අරහං නම් වන සේක. අරහං දැන් හැමෝම හිතන්න පටන් ගන්න. අරහං 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 වේගෙන් මෙනෙහි කරන්න පටන් ගන්න. අරහං 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 අරහං. ඔබට පුළුවන් උපරිම වේගයකින් එක දිගට අරහං 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 එක දිගට ඔබට පුළුවන් උපරිම වේගයකින් වෙන කිසිම දෙයක් කරන්න හිතට ඉඩ තියන්නේ නැතුව අරහං 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 කියලා දිගට මෙනෙහි කරගෙන යන සුළු වෙලාවක්.
අරහං 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 දැහැනක් ලෙස හැමෝම වඩන්න අරහං 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 දැන් ටිකක් වේගය අඩු කරන්න. හැබැයි ඔබ හිතාමතා සාමාන්‍ය වේගයට වඩා වැඩි වේගයකින්. අරහං 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 වේගේ 150ක් අඩු කරලා කරන්න.
දැන් ක්‍රමානුකූලව ඔබ කැමති රිද්මයකින් මෙනෙහි කරන්න. මම කැමති රිද්මයෙන් මම මෙනෙහි කළ පෙන්වන්න. ඔබටම නිදහසේ තමන්ටම ආවේනික රිද්මයක් ඔබ තියෙනවා. අරහං අරහං ඔබට අපහසුයක් නැතුව වෙනම වීරියක් වඩන්නේ නැතුව බොහෝම සෞම්‍යව නිදහසේ මෙනෙහි කරන්න පුළුවන් ආකාරයකට අරහං අරහං ඔබට නිදහසේ අහන්න පුළුවන් සින්දුවක් ඇහෙනවා වගේ අරහං 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 හොඳට ඒ තුළ බොහෝම නිදහසේ එකම තාලෙකට අරහං මෙනෙහි කරන්න. අරහං අරහං
අරහං අරහං බලන්න එක දිගට ඔබට පුළුවන් නම් උත්සාහවන්ත වෙන්න විනාඩි 7ක කාලයක් මන් දෙනවා. අරහං අරහං නොනවත්වා අරහං සංවේදී කරගෙන එක දිගට ඔබ දැහැනක් ලෙස අරහං මෙනෙහි කරන්න. අරහං 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 පහසු බොහෝම ප්‍රීතිමත් හිතකින් සැහැල්ලු සිතක් සමඟ ඔබ කැමතිම ගීත නාදයක් ශ්‍රවණය කරනවා වගේ හැඟීමකින් අරහං මෙනෙහි කරන්න. අරහං අරහං අරහං
අරහං අරහං අරහං අරහං සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සාදු 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 ඔබ භාවනාවෙන් මිදෙන්න හොඳයි අපේ උත්සාහවන්ත උනේ අපේ හිත විසිරෙන හිත විසිරෙන්නේ නැතුව එකම තැන එකම අරමුණක තබා ගැනීමේ අභ්‍යාසය. බොහොම සරලව. අපි කොයිතරම් ගැඹුරට ගියත් අපිට බොහොම සරල දේවල් කරගන්න අපහසුයි නම් අපට ඒකෙන් තේරෙන දේ තමයි අපිට යම්කිසි අවබෝධයක් ලැබුණට ඒ අවබෝධය ප්‍රායෝගික වෙලා නැහැ කියලා. ඒ නිසා අපි හොඳට මේ මූලික පියවරයන් නැවත 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 කර 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 ශක්තිමත් වෙන්නට. ඒක හරියට නවකතාවක් කියනවා. එකම නවකතාව දෙසරේ තුන්සරේ හතරසරේ දහසරයක් කියවන්න පුළුවන්. හැබැයි ඔබ හරියට ඒ නවකතාව හැම වතාවකම කියවනවා නම් පළවෙනි වතාවේ කියවනකොට ඔබට ඇඳෙන හිතේ ඇඳෙන රූපය නෙවෙයි හිතේ මැවෙන කතාව නෙවෙයි දෙවෙනි පාර කියවනකොට ඔබට මැවෙන්නේ ඊට වඩා වෙනස් දෙයක් ඊට වඩා සියුම් තව හොඳට දැනෙනවා ඒ නව කතාවම දහවෙනි සැරේ කියවද්දී ඔබේ හිතේ මැවෙන ඒ හිතේ මැවෙන නව කතාව පළවෙනි එකට වඩා ගොඩාක් වෙනස්. අන්න ඒ වගේ තමයි මේ භාවනාව. ඒ තැනට අපි එන්නට ඕන. එතකොටයි අපේ දියුණුවක් ලැබෙන්නේ. හොඳයි. එහෙමනම් අද දවසේ අපි උදෙන්ම අපේ චිත්ත සමාධිය පුරුදු කරගත්තා. ඉතින් අද දවසම අපි උත්සාහවන්ත වෙමු. අද ඉරිදා දවසේ නිසා තරමක් ඔබේ කාර්ය බහුලත්වය අඩු වෙලා තියෙන්න පුළුවන් සමහරට වැඩි වෙලා තියෙන්නත් පුළුවන් උත්සාහවන්ත වෙන්න දවස සතියෙන් ගත කරන්න සිහියෙන් යුක්තව අද කරන කියන දේවල් සිහියෙන් කරන්න උත්සාහවන්ත වෙන්න නිදහසේ ඔබට ඔබේ හිත ඔබේ හොඳම කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්න දවසේ හිත කරන්නේ මොනවද හිතන්නේ මොනවද හිත හැසිරෙන්නේ කොහොමද කියලා හොඳට අද පොඩ්ඩක් අද දවසේ අධ්‍යයනය කරන්න බලන්න නිදහසේ. හොඳයි. එහෙනම් අපි වැඩසටහන අවසන් කරමු. අද දවසේ වැඩසටහනට සම්බන්ධ වුණු ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි වැඩසටහන අද අවසන් කරමු. තෙරුවන් සරණයි. සියලුම දෙනාට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ෆෝන් එකට ගන්න බැ අපිට බැ එහෙම ගන්න ගියොත් විනාශ වෙනවා අපි මේ නම්බරියක් ඉන්නයි මූලිකයි ඒකනේ ඔක්කොම දැන් ආරුද ගමන